SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. අයිබුවන්, ඉතාමත් වැදගත් මාතෘකාවක් පිළිබඳව ඔබ සමග වචන කීපයක් කතා කරන්න මා අදහස් කළා. ඔබ ඊයේ දකින්න ඇති මේ සෝෂල් මීඩියා එකේ අර බෙල්ලන්විල පන්සලේ ඇති කරලා තියෙන ඒ වදකාගාරය තුළ ඒ ඇත්පැත්තවාට දෙන වදවේදනා. ක්‍රූර අමානුෂික වදවේදනා. මේ ගැන කතා කරන අවස්ථාවකදී හැම විටම මොවුන් කතා කරන්නේ මීට එරෙහිව කතා කරන අය බෞද්ධාගමට එරෙහිව පෙනී සිටින අය කියලා. මේක බෞද්ධ දර්ශනයට කොහෙත්ම සම්බන්ධ නැහැ. ඔබ දකින්න තියේ පෙරේද අර චමුදිතත් එක්ක පවත්වන වැඩසටහනකදී හාමුදුරු කෙනෙක් කියනවා, ඔහු ප්‍රශ්න කරන හාමුදුරු ගෑනු තියාගෙන ඉන්නේ ගැන. එවත්තාවේදී හාමුදුරු කියනවා, මේ මම විතරක් නෙමෙයි, මේ සූරු දාගත්ත අයගෙන් 50%කට ගෑනු ඉන්නවා කියලා. ඒකෙන්දා ඔබ තේරුම් ගන්න බෞද්ධ දර්ශනය හා බුද්ධාගම් කාර්යෝ කියන්නේ දෙකක්. බුද්ධාගම් කාර්යෝ හැසිරෙන විදිහට බෞද්ධ දර්ශනය හැසිරෙන එහි ආස්වාදය ලබන අය කවදාවත් එහෙම හැසිරෙන්නේ නැහැ. නැවත එනවා නම් මේ ඇත්පැට වගේ කතාවට, මේ ගැන මම දැක්ක පන්සලේ හාමුදුරුවෝ කියලා තියෙනවා, ඒ සම්බන්ධව අධිකරණයේ අභියාචන අධිකරණයේ තියෙන නඩුව අධිකරණය විසින් නිෂ්ප්‍රභා කරලා තියෙනවා කියලා. ඒක සම්පූර්ණ සාබද්ද ප්‍රකාශයක්. බලන්න සිවුරු දාගෙන කියන කතා. ඒ නඩුව පවත්වන අතරතුරදී ඉතා වැදගත් සිද්ධීන් කීපයක් සිද්ධ වුණා. එක, පොහොට්ටු රජය ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කළා. ඇත්ගොව්වන්ට ඇත්ගොව්ව පාවිච්චි කරන අර හෙණ්ඩුව, ඒ හෙණ්ඩුවේ උල සෙන්ටිමීටර් 9 දක්වා දික් කරන්න. ඒ වගේම සෙන්ටිමීටර් 18ක් දිගට උල් පිහියක් ඇත්ගොව්වන්ට දෙන්න. මේ මිනිස්සු අදහන දර්ශනය මොකද්ද? ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ පහුගිය දෙසැම්බර් 1 වෙනිදා නඩු තීන්දුව දුන්නා, මේ පන්සල්වල හොරෙන් තබාගෙන තියෙන ඇත්පැටවුන්, ඒ ඇත්තු තියාගෙන ඉන්න අය, ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩු ඔක්කොගෙම ඒ චූදිතයෝ නිදහස් කරලා ඒ ඇත්පැටව ඒගොල්ලන්ට දෙන්න කියලා ඒක ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුවේ නීතිපතිට. ඒ අවස්ථාවේදී ඒක අධිකරණයට ගත්ත අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලි නඩු තීන්දුව දුන්නා නීතිපතිට එරෙහිව නීතිපතිගේ වගකීම මොකක්ද කියන එක. කීයටවත් මේව නීතියෙන් අනුමත කරන්නේ නැහැ. මේ විදිහට සතුන්ට හිංසා පීඩා පැමිණවීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒ සම්බන්ධයෙන් තියෙනවා නීතියක්, ඒකට සම්පූර්ණයෙන්ම පටහැනි. ඒ වගේම බෞද්ධ දර්ශනයට සම්පූර්ණයෙන්ම පටහැනි. ඇයි? ඔබ අහලා තිනවනේ, මෙත්තංච සබ්බ ලෝකස්මි මාන සම්භාවේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්භාදං අවේරං අසපත්තං. මේ සෑම සත්‍යයකට දැක්විය යුතු කිසිම වෙනසක් නොකර අපි පතුරවන ඒ කරුණාව, ඒක තමයි එකෙන් දක්වන්නේ. ඒ වගේම ඔබ දන්නා, මාතා යතානි යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම් පිසබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං. අපිට දෙන උපරිම වශයෙන් අපි සෑම සත්වයෙක්ම මවක් තමන්ගේ දරුවන්ට දක්වන ඒ දක්වන කරුණාව, මුදිතාව, මෛත්‍රිය අපි දක්වන්න ඕන කියන එක මේ බෞද්ධ දර්ශනයේ. මේ බුද්ධාගම් කාර්යෝ මේක කියමින් කුකුලෝ හරක් එළුව ඔක්කොම කනවා. හරිද? ඒක තමයි කිව්වේ මේ නාගනන්දත්. ඔවුන්වත් පටලවන්න හදන්න එපා, ඒක වැඩක් නැහැ. මොකද ඔවුන් දක්වන දේ ඊටදී හාත්පසින් වෙනස්. මම ඔබට මේ දර්ශනයෙන්ම මේ ටිකට උත්තර දෙන්නම්. ඔබ දන්නවනේ, නච්ච කුද්දන් සමාචරයේ කිංචේන වෙන්නු පරිවිපෝදෙයුන් සුඛිනෝවා කේමිනෝන්තු සබ්බේ සත්තා බෝන්තුගේ දත්තා. වෙන සත්පුරුෂයෙකුට ඔබ දිහා බලලා ඔබ කරන වැරදි කිසියක් කරන්න ඔබට ඉඩ දෙන්න බෑ. ඒ වගේම ඔබට කේමිනෝ හුන්තු කියන සෑම සත්‍යයකටම භය නැති වේවා. රබ්බේ සත්තා බෝන්තු සුඛිතතා, සෑම සත්‍යයකම සුවපත් වේවා. මේක බෞද්ධ දර්ශනය. මේ බෞද්ධ දර්ශනය කියන්නේ බෝගස් වටේ කැරකෙන එකවත්, බෝගහක් දැක්කම වාහනේ නැගිටලා වඳින එකවත් නෙවෙයි. හරිද? නැතුව මේ බෝගස් වටේ වගේම මේ නොයෙකුත් අදායක වටේට එළ පළතුරු කඳු ගහලා ඒවට වඳින එක නෙවෙයි බෞද්ධ දර්ශනය කියන්නේ. බලන්න what Buddha taught කියලා තියෙන වල්පොල රාහුල හාමුදුරන්ගේ පොතක්. ඒක පැහැදිලිවම බෞද්ධ දර්ශනය පැහැදිලිව නිර්වචනය කරනවා. බෞද්ධ දර්ශනය හැතිරෙන අය
හැතරෙන් ඊටදී හාත් පසිම වෙනස් වෙන විදියකට. ඔබ දන්නවනේ සබ්බේ තසන්ති දණ්ඩස්ස සෑම සතෙක්ම දණ්ඩණයට බයයි. සබ්බේ සංජීවිතම් පියං හැම සතෙක්ම තමන්ගේ ජීවිතයට කැමති. අත්තානං උපමංකත්වා අපේ ජීවිතේ අපි ආදර්ශයටගෙන අපිව උපමාවටගෙන නහනේයන ගාතේ සෑම සත්‍යයකටම හිංසාව පීඩාව ඝාතනය මේකෙන් ඉවත් වෙමු. මේ කතා කළේ මොකද්ද? බෞද්ධ දර්ශනය. දැන් නාගානන්දගේ මේ දැනට ඔබ දන්නා බේරෙන්ඩ බැරි හින්දා නාගානන්දව වසර 3ක් නවත්තලා තිබුණා. දැන් ඉවරයි ලබන මාසේ. දැන් මේ ලබන සතියේ 16 වෙනි දැන් 17 18 ශ්‍රී ලංකාවේ අධිකරණයේ හැම වැද්දගත්ම නඩු දෙකක් ඔබ හැම වෙ ඔබ වෙනුවෙන් එනවා. එකක් මේ බෙල්ලන් විල අලිපැටියා නිදහස් කර ගැනීම පමණක් නෙවෙයි. ඒ නඩුව යන අතරමඟ ඉන්දීය අධිකරණය පැහැදිලි නඩු තීන්දුවක් දුන්නා. කිසිම වනින කිසිම අලියෙක් මිනිසා විසින් අල්ලන එක සම්පූර්ණයෙන්ම තහනම් කළා. The court imposed a blanket ban. අධිකරණය දුන්න තීන්දුව වනේ ඉන්න වල්ලලි එක වනාලි එකෙක්වත් අල්ලන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම තහනම් කළා. අන්න ඒක නිසා තමයි අධිකරණයෙන් ඉල්ලීමක් කළේ මේ බෙල්ලන් විල අලිපැටියාගේ නඩුවේදී. ඒ සියල්ල අලුත් කරුණු කාරණා සියල්ලම සලකා අර ගැසට් එකත් අවලංගු කරන්න මම ඔබට කිව්ව උල්පිහිය ඒ වගේ මෙහෙඬුව මේ සත්තුන්ට තවත් හිංසා කරන්න ඒ ගැසට් එකත් අවලංගු කරලා කැලේ ඉන්න වලාලි වනාලි ඇල්ලීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න. මොකද මේ රටේ වාර්ෂිකව විගණක අධිපතිවරයාගේ අවසාන වාර්තාවේ පැහැදිලිවම කියනවා වාර්ෂිකව ඉලෙක්ට්‍රික් ෆෙන්ස් මේ විදුලි වැටවල් වලට දෙක මේ අර හක්කපටස් කියලා අලින්ට දෙන්නේ මේ අපේ රටේ මිනිස්සු හැතිරන ආකාරය අහිංසක සතාට මේ කැකිරි ගෙඩියකට එහෙම නැත්නම් මොකක් හරි වට්ටක්කා ගෙඩියකට මොකට හරි ඇතුළට විදුල්ලක් දාලා කන්න දෙනවා අලිය ඇතනින්ම ඉවරයි. බලන්න මේ බෞද්ධයෝද කියලා මේ මොක්කුද කියලා බලන්න. විදුලි වැට නේද ඊළඟට වහ ඊළඟට වෙඩි තියලා ඔබ දන්නවද කොච්චර මරණවද කියලා ශ්‍රී ලංකාවේ. මේ නාගානන්දනි මේ කියන්නේ අපේ විගණක අධිපතිවරයා කියන වාර්ෂිකව අලි 400කට වැඩිය මරණවා. මම ඒකත් මේ සමග ඒ වார்த்தාව දාන්නා. ඒ නිසා ඔබට එකතු වෙන්න තැනක් තියෙනවා. මේ වගේ තැනකදී ඔබ එකතු වෙන්න බෞද්ධයෝ හැටියට මිසක් බුද්ධාගම්කාරයෝ හැටියට නෙමෙයි. අපි මේක නවත්තමු. ලංකාවේ අලි අල්ලන එක සම්පූර්ණයෙන්ම නවත්තමු. මේක එනවා ලබන සතියේ අධිකරණයේ හමුවට මේ නඩුව. ඒ එන්නේ බෙල්ලන්විල ඇත් පැටවා නිදහස් කර ගැනීම සඳහා නෙවෙයි. ඔබ දන්නවා රිදී ගම ඔබගේ අවස්ථා තැන්කීපයක් තියෙනවා මේ වගේ අය බලා ගන්න. කොහොම හරි මේ ඇත් පැටවා අපි නිදහස් කරගමු. ඔබ සියලු දෙනාටම එතනදී එකතු වෙන්න පුළුවන්. මොකද නාගානන්ද දේශපාලනය සම්පූර්ණයෙන්ම පක්ෂ දේශපාලනින් ඉවත් වෙච්ච කෙනෙක්. මොකද මේ ලංකාවේ දේශපාලනය නාගානන්දට හරියන්නේ නැහැ. මෙතනට දේශපාලනය කරන හොඳම හොරෙක් වෙන්න ඕන. ඉතින් දේශපාලනය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තමයි පොදු යහපතට මේ වැඩ කරන්නේ. ඔබ සියලු දෙනාව නාගානන්ද ආරාධනා කරනවා සත්ව කරුණාව දක්වන සියලු දෙනාට මේ සමග එකට නැගිටින්න. ඒකට ගොඩාක් අය දැනටත් කැමැත්ත පළ කරලා තියෙනවා. අපි මේ වැඩේ ලංකාවේ නවත්තමු. හරිද? මේ සත්තුන්ට වද හිංසා දීලා කකුල් දෙක ගැට ගහලා දා බෙල්ල තොණ්ඩුවක් දාලා කකුලේ ඉඳලා බෙල්ලට තව දංගලක් දාලා මොනවද මේ කරන තුට්ටු දෙකේ වැඩ? තමන්ට තේරෙනවා තමන් දන්නව නම් බෞද්ධ දර්ශනය පිළිගන්න කෙනෙක් නම් තමන් දන්නවා මේවා සම්පූර්ණයෙන්ම වැරදි. මේක නෙමේ බෞද්ධ දර්ශනය කියලා. බෞද්ධ දර්ශනයේ පැත්තක හරි මේ මිනිස්සු යන තව ගමනක්. මේක අපි වෙනස් කරමු. රට ගලව ගන්න ඕන නම් ඉස්සෙල්ලාම අපි මිත්‍යා දෘෂ්ටියෙන් වෙනස් වෙලා සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන්න අවශ්‍යයි. බොහොම ස්තුතියි.